ඔබ ප්‍රතිඵල ලෙස නෙලාගන්නේ ඔබ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරන පීජම වන්නේය. යුත් හෙට රට ගැන හිතන අයට සිදු කරන අධ්‍යාපන වැඩසටහන සමගයි ඔබ සම්බන්ධ වී සිටින්නේ. අද අපගේ සාකච්ඡාවේ මාතෘකාව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙබඳු විය යුතුද යන්නයි. මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නායකත්වය පිළිබඳ වූ ආයතනය ලිබරල් තරුණ සංසදය සහ ෆෙඩරික් නෝමන් පදනම ඒකාබද්ධවයි. ඉතින් අද දිනේදී අපත් සමග සාකච්ඡාවට සම්බන්ධ වී සිටිනවා ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහත්මයා, ඒ වගේම බ්‍රේන් එච්.ආර්. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ශාන් යහපත් මහත්මයා. අපි ඔබ දෙපළව ඉතාමත්ම ආදරයෙන් සහ ගෞරවයෙන් අපගේ මැදිරියට පිළිගන්නවා. ඒ වගේම මේ අධ්‍යාපනය කියන මාතෘකාව නිවසේ ඉන්න ඔබට රටේ ඉන්න හැමෝටම වැදගත් වෙන නිතර පුවත් මැවෙන මාතෘකාවක්. ඒ නිසා අපත් සමග අදත් සම්බන්ධ වෙනවා අපගේ ප්‍රේක්ෂකාගාරය, අපගේ ප්‍රේක්ෂකයන් අදත් අපගේ මැදිරියට අපි ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. එහෙමනම් අපි මාතෘකාවට යමුෙමු. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙබඳු විය යුතුද? මම කැමති අපගේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහත්මයාගෙන් සාකච්ඡාව ආරම්භ කරන්න. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇත්තටම සිදු කරන්න අපි මේ ගමන කොතනින්ද පටන් ගන්න ඕනේ? මං හිතන්නේ ප්‍රථමයෙන්ම අපේ අධ්‍යාපනය භාරව තියෙන ආයතන ගණනාවක් තියෙනවා. අපි පළාත් සභාවට තමයි වැඩිම පාසල් සංඛ්‍යාවක් පාලනය වෙන්නේ. ඒ වගේම ජාතික පාසල් විශාල සංඛ්‍යාවක් මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයට පාලනය වෙනවා. එතකොට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ විශ්වවිද්‍යාල පාලනය වෙනවා. ඒ වගේම වෘත්තීය පුහුණු ආයතන විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ ආයතනේ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය තුලින් ආකාරයේ මේ වගේ ආයතන සියල්ලම අමාත්‍යංශ ගණනාවකින් පාලනය වෙනවා. මං හිතන්නේ ඉස්සල්ලාම වෙන්න ඕනේ එක ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ එක ප්‍රතිපත්තියක් මොකද මේකේ තියෙන ගැටලුව තියෙන්නේ මේ අමාත්‍යංශ ගණනාවකින් ආයතන ගණනාවකින් තමයි මේ අධ්‍යාපනය. එතකොට අපිට ප්‍රථමයෙන් අපිට කරන්න සිදු වෙනවා මේ එක ප්‍රතිපත්තියකින් මේ සියලුම ආයතන දැනුවත් කරලා මේ ගමන යන්න. ඉතින් ඒ කාර්යය තමයි අමාරුම වැඩේ. දේශපාලනීය අය පත්‍ර තියෙන්න පුළුවන්, වෙනත් හේතු කාරණා තියෙන්න පුළුවන්. ඉතින් ඒ නොඑක් කාරණා හින්දා මේ ආයතන වලින් මේ කෙරෙන සම්බන්ධීකරණයේ අඩුපාඩුවක් සිදු වෙන්න පුළුවන්. ඉතින් අපි පටන් ගන්නවා නම් පටන් ගන්න තියෙන්නේ ඒ කටයුත්ත. ප්‍රථමයෙන් ඊළඟට වැදගත්ම කාරණාවක් වෙන්නේ දේශපාලනීකරණය වීම මේ ආයතන. මං හිතන්නේ විශේෂයෙන්ම අපි දේශපාලනීකරණයෙන් තොර ආයතන වෙන්න ඕනේ මේ අධ්‍යාපනික ආයතන. දැන් අපි දන්නවා සමහරක් වෙලාවට ආණ්ඩු පක්ෂයේ ඉන්න අමාත්‍යවරයාට, එහෙම නැත්නම් ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මහජන නියෝජිතයන්ට වැඩිම සහයෝගය ලබා දෙන අයව තමයි මේ ආයතනවල ප්‍රධානින් හැටියට පත් කරන. අපි ගත්තොත් පාසල් ගත්තොත් සමහරක් වෙලාවට පාසල් බොහොමයක් මේක දකින්න ලැබෙනවා. මේ පාසල් වල විදුහල්පති තනතුරුපත් වෙන්නේ මේ දේශපාලඥයන්ට, විශේෂයෙන් මාණ්ඩුව නියෝජනය කරන දේශපාලඥයන් එක්ක හොඳම සම්බන්ධතාවයක් තියන අය. ඉතින් අන්න ඒකෙන් ඈත් වෙන්න ඕනේ. ඉතින් ඒකෙන් ඈත් වෙන්න ඕනේ මේ කාරණා දෙක ගැන වැඩි අවධානයක් යොමු කරලා තමයි අපි මේ අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ. මම කැමති ශාන් යහම්පත් මහත්මයාගෙන් උත් ඒ පිළිබඳව අදහසක් දැනගන්න. විශේෂයෙන් පෞද්ගලික අංශය පැත්තෙන් බැලුවට පස්සේ, මොකද සමහරවිට රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිටීමේදී ඒ පිළිබඳව ගැටලු පෙනෙන යම් ප්‍රමාණයක් තිබුණා. නමුත් මේ දෙස එළියෙන් බලද්දී මීට වඩා වෙනස් කෝණයක් පෙනෙන්න පුළුවන්. ඔබ විශේෂයෙන්ම මානව ප්‍රාග්ධනය හා සම්බන්ධ පෞද්ගලික ආයතන සහ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් එක්ක ඔබ කටයුතු කරන නිසා කොතනින්ද අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පටන් ගන්න ඕනේ? බොහොම ස්තුතියි නාත්. මම කැමති මේකට ප්‍රවේශ දෙකක් ලබා ගන්න. එක ප්‍රවේශයක් තමයි දැන් ඔබ කිව්වා වගේ පෞද්ගලික අංශය තමයි engine of growth කියලා අපි කියනවා. ඕනම රටක සංවර්ධනයේ
ප්‍රධාන කටයුත්තට දායකත්වය දක්වන්නේ පෞද්ගලිකංශේ. එතකොට ලෝකේ දැන තියෙන ප්‍රශ්න බැලුවොත් මේක දරිද්‍රතාවය වෙන්න පුළුවන්, සෞඛ්‍ය ප්‍රශ්න වෙන්න පුළුවන්, මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන්, සාමය වෙන්න පුළුවන්. මේ හැම ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ ඇයි? ඒ ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ කොහොමද කියලා බැලුවොත් මේ දෙකටම එකම උත්තරය තමයි දෙන්න වෙන්නේ. මොකක්ද? අධ්‍යාපනය. මොකද ලෝකේ පිළිගැනීමක් තියෙනවා අධ්‍යාපනය වැඩි ජනගහනයක් ඉන්න රටක ආර්ථික, සමාජීය සහ දේශපාලන පැත්තෙන් ඉතාමත්ම දියුණුවක් තියෙනවා. අපි ගත්තොත් ආර්ථික වශයෙන් ඉගෙනගත් පුද්ගලයෙක් තමන්ගේ ජීවන තත්ත්වය ඉහළට නංවන්න පෞද්ගලික දායකත්වයක් දක්වනවා. මේ ජනග්‍රහණය එකතු වෙලා මේක කරපුවාම ඕනම රටක ආර්ථිකය තවදුරට සංවර්ධිත පත්වෙපත් වෙනවා. උගත් මිනිස්සු දේශපාලඥයෝ තෝරනකොට උගත් බුද්ධිමත් රට පාලනය කරන්න පුළුවන් දේශපාලඥයෝ තෝරනවා. එතකොට ඒ හරහා අධ්‍යාපන මට්ටම වැඩි නිසා අපේ සෞඛ්‍ය තත්ත්වය, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම, පවුල් ප්‍රශ්න, අනවශ්‍ය සමාජ ප්‍රශ්න ඇති කිරීම ඔක්කොම බොහෝ දුරට වැළකෙනවා. එතකොට මේවා අධ්‍යාපනය නැත්තම් අපේ ජනගහනය අධ්‍යාපන ලැබුණ නැත්තම් මේ ප්‍රශ්න ඇති වෙනවා. ජන අපේ ජනගහනයට අධ්‍යාපනය තියෙනවා මේ ප්‍රශ්න අඩු වෙනවා. ඒක එකක්. දෙවෙනි එක තමයි අපි හැමෝම දන්න දෙයක් තමයි අපි පොඩි කාලේ ඉඳන් විශේෂයෙන්ම මම මේ රටේ නිදහස් අධ්‍යාපනය ගත්ත පුද්ගලයෙක් හැටියට අපිට කියලා තියෙන්නේ ඕනම පුද්ගලෙක් සාර්ථකත්වයට පත් වෙන්න නම් තමන්ව එඩුකේට් කරන්න ඕනේ. තමන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඕනේ, ලබා ගන්න ඕනේ. ඒතර මේකේ තියෙන මැසේජ් එක, මේකේ තියෙන පණිවිඩය තමයි මේ අධ්‍යාපනය තමයි ලෝකේ තියෙන හොඳම ඊක්වලයිස් එක. ඒ කියන්නේ ඕනම වෙනස්කම් එක සමාන මට්ටමකට ගේන්න පුළුවන් ක්‍රමවේද තමයි අධ්‍යාපනය. එතකොට මේ අධ්‍යාපනය නිසා යම් යම් රටවල නැත්තම් යම් යම් පළාත්වල අපේ රට විශේෂයෙන්ම ගත්තාම කාට හරි ඩිස්ක්‍රිමිනේෂන් එකක් වෙනවා නම්, කාට හරි අසාධාරණයක් වෙනවා නම් ඒක නෙමෙයි අපි අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ අධ්‍යාපනය කියන එක තමයි ලෝකේ ඕනම රටක විශේෂම අපේ වගේ රටක් ගත්තාම මිනිස්සුන්ට, දරුවන්ට, පුද්ගලයන්ට යම් යම් අවස්ථා උදා කරලා දෙන්නේ. එතකොට අපි බැලුවොත් එහෙම මේ අපේ බිග පික්චර් එක, මේ අපි ලොකු මේකේ තියෙන ලොකු ඉම්පැක්ට් එක බැලුවොත් එහෙම අපිට පේන මේ අධ්‍යාපනය කියන එක තමයි ලෝකේ අද තියෙන හැම ප්‍රශ්නයකටම, හැම දෙයකටම විසඳුම. එතකොට අපි රටක් විදිහට මෙතනින් පටන් ගත්තොත් දැන් අපි පටන් ගත්තොත් එහෙම දැන් අපිට දැන් ගොඩක් සංවර්ධිත රටවල අපි ළඟ තියෙන දර්ශක තියෙනවා. මොනවාද? ළමයි කොච්චරද, පාසල් කොච්චරද, පාසලක ක්ලාස් එක ටීචර් කෙනෙකු ළමයි කී දෙනෙක් ඉන්නවද, ජනගහනයට සාපේක්ෂව කොච්චර ගුරුවරු ඉන්නවද, මේවා ඔක්කොම මේ මටීරියලිස්ටික් දේවල්. මේවා මේ අපි නිකන් අපිට එච්චර තේරුමක් නැහැ. හැබැයි අපි මේක බැලුවොත් එහෙම සදාචාරාත්මක ප්‍රවේශයක් ගත්තොත් එහෙම රටක ඕනෑම ළමයෙකුට අධ්‍යාපන මට්ටම ළමන පුළුවන් ඕනෑම දරුවෙකුට අධ්‍යාපනය ලැබෙන්න අයිතිවාසිකමක් තියෙනවා. ඒතර මම හිතන්නේ අපි ප්‍රතිසංස්කරණය පටන් ගන්න ඕනේ අන්න එතනින්. අපේ බිග පික්චර් එක අපි ඔළුවේ තියාගෙන මේ හැම ළමයෙකුටම අවස්ථාවක් ලබා දෙන්න හොඳම ක්‍රමය තමයි හැම කෙනෙකුටම අධ්‍යාපනය ලැබෙන තත්ත්වයක් උදා කරන්න පුළුවන් නම් අන්න එතනින් අපි පටන් ගත්තා නම් අපි ප්‍රතිසංස්කරණය මම හිතනවා එතන තමයි පටන් ගන්න හරියටන කියලා. මම හිතන්නේ අපේ සාකච්ඡාවට ඉතාම වටිනා ප්‍රවේශයක් ලැබුණා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සියල්ලන්ටම අධ්‍යාපනය ලැබිය යුතුයි. එවිට සියලු ප්‍රශ්න සඳහා අධ්‍යාපනයෙන් සමබරතාවය ලබා ගත හැකි කියන ප්‍රවේශය, ඒ වගේම අධ්‍යාපනය දේශපාලනීකරණයෙන් මුදවා ගත යුතුයි කියන ප්‍රවේශය සහ මෙම අධ්‍යාපනය සම්බන්ධ වෙලා ආයතන ගණනාවක් කටයුතු කරන නිසා එම ආයතනවල සම්බන්ධීකරණය නිසි පරිදි සිදු කළ යුතුයි කියන ප්‍රවේශය තමයි අප පළවන වටයෙන් ලබා ගත්තේ. මා කැමති නිවසේ ඉන්න ඔබටත් මෙම වැඩසටහන සමග සම්බන්ධ වීමේදී ඔබටත් ඔබගේ හදවතේ ප්‍රශ්න පැන නගිනවා ඇති. මොකද අධ්‍යාපනය කියලා කියන්නේ පළමු ශ්‍රේණියට දරුවෙක් ඇතුළත් කරන තැනේ ඉඳලම දරුවෙක් විශ්වවිද්‍යාලයට යන විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගන්නකම් එතනින් ඔබට යනකම් අධ්‍යාපනය කියන්නේ ඉතාම වැදගත් මාතෘකාවක් වන නිසා මම මේ අවස්ථාවක් කරගන්න ඔබගේ ප්‍රේක්ෂකාගාරයට යොමු වන්නට ඔවුන් සතුවක් තිබෙනවා ඔබගේ හදවත හා සමීප ප්‍රශ්න ගැටළු රාශියක්. අපි ප්‍රේක්ෂකාගාරයට අවස්ථාව ලබා දෙන ඔවුන්ගේ ප්‍රශ්න යොමු කරන්න. මගේ නම ජනක. මම ආධුනික නීතිඥයෙක් හැටියට පුහුණු වීම ලැබනවා. මට ඔබතුමාලාගෙන් දැනගන්න තියෙන ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉටු කිරීමට තියෙන බාධාවන් මොනවද කියන එක ගැන. මම හිතන්නේ ඉතා හොඳ සාකච්ඡාව ගලා යාමන හරි පරිදිම ගැලපෙන ප්‍රශ්නයක් යමුනේ. අපි මුලින්ම කතා කරා ප්‍රතිසංස්කරණ පටන් ගත යුත්තේ කොතනින්ද කියලා. මම කැමති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණ මහත්මයාට යොමු වෙන්න. කොතන මොනවද තියෙන බාධා ඇත්තටම? ඇයි මේක කරගන්න බැරි? දැන් ආණ්ඩු එනවා යනවා. ඇයි මේක කරගන්න බැරි? මොනවද තියෙන බාධා? ප්‍රථමයෙන්ම මේකට හොඳ නායකත්වයක් තියෙනවා. මේ 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 ප්‍රති ව්‍යුහගත කරන්න, මේ ප්‍රතිපත්ති හදන්න මේකට හොඳ නායකත්වයක් තියෙනවා. ඒ නායකත්වය හොඳ නායකත්වයක් කියන්නේ ඒ කෙරෙහි දැනුමක් තියෙන, ඌමනාවක් තියෙන, දැනුමක් තියෙන නායකත්වයක් ගන්න ඕනේ. ඉතින් මම
මේ අවස්ථාවේදී ඒ ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ පොඩි උදාහරණයකුත් එක්ක. දැන් මං කිව්වා මේ දේශපාලනීකරණය නතර කරන්න. දැන් විශේෂයෙන්ම විදුහල්පතිවරු දිහා බලනකොට. දැන් ඒ වෙනුවෙන් මේ වර්තමාන රජය ඒ වගේම වර්තමාන අධ්‍යාපන අමාත්‍යතුමා වැදගත් තීන්දුවක් ගත්තා. දැන් පෞගිය කාලේ විදුහල්පතිවරුන් පත් කරපු විදිහයි දැන් පත් කරන විදිහයි ඒ ඒ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා. ඒ මොකද්ද? විදුහල්පතිවරුන්ව පත් කරන්න විභාගයක් තිබුණා. දැන් පෞගිය කාලේ එහෙම නෙමෙයි කෙරුණේ. පෞගිය කාලේ විදුහල්පතිවරුන්ව පත් කරේ වෙන දේශපාලන හේතු කාරණා එක්ක. ඉතින් අද සාධාරණ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ ඒ අධ්‍යක්ෂීම් බහුල අයට ඒ විවිධ සුදුසුකම් වලට අනුයුක්ත අයට අවස්ථාවක් ලැබුණා විභාගයකට ලියලා ඒ විභාගයේ ලකුණු වලින් විදුහල්පති පත් කරගත්තා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් ඒ වෙනුවෙන් දැක්මක් එක්ක නායකත්වයක් තියෙනවනේ. මං හිතන්නේ ප්‍රධාන බාධාව තමයි ඒ. අනිත් පැත්තකින් ප්‍රධාන බාධාව වෙන්නේ මේ යථාර්ථවාදී දිහා බලනකොට මූල්‍යම තියෙන ගැටලුව. දැන් අධ්‍යාපනය කෙරෙහි අපි කොච්චර ගැන කතා කරත් වැඩක් නැහැ. ඒ අධ්‍යාපනයට දියුණු කරන්න අවශ්‍ය මුදල් රටකින් අයවැයකින් ලබා දුන්නේ නැත්තම්. ඉතින් මේ මොකද භෞතික සම්පත් දියුණු කළ යුතුමයි. මානව සම්පත් දියුණු කරන්නත් මුදල් අවශ්‍යයි. එහෙනම් රටේ අයවැයෙන් දැන් පෞගිය කාලේ විශාල වශයෙන් කතා කරපු දෙයක් තමයි අධ්‍යාපනයට අවශ්‍ය ඒ මුදල් ටික වෙන් කර ගැනීමේ සටනක් තිබ්බා. එතකොට දළදේශීය නිෂ්පාදනයෙන් 6%ක් ඉල්ලීමක් තිබ්බා. ඉතින් අපි 1% ගණනක් තමයි මේ වෙනකොට වෙන් කරලා තිබ්බේ. නමුත් මේ 2016 වසරේ ඒක විශාල වශයෙන් වැඩි වෙලා 3%කට ආසන්න ප්‍රමාණයකට අපිට වැඩි කරන්න පුළුවන්. ඉතින් ක්‍රමානුකූලව වර්තමාන රජය ඒ වසර ගණනාවක් වසර 4-5ක් ඇතුළත අපිට අපි බලාපොරොත්තු වෙනවා ඒ දළදේශීය නිෂ්පාදනයෙන් 6% දක්වා ඉදිරියට එන්න. ඉතින් ඒ මූල්‍යම ශක්තිය ලැබෙනකොට අපිට භෞතික සම්පත් ඒ වගේම මානව සම්පත් දියුණු කරන්න පුළුවන් වෙනවා. ඉතින් මුදල් වෙන් කිරීමමත් මදි. ඒ මුදල් නිසි ආකාරයෙන් ප්‍රමුඛත්වයක් හරියට සැලසුමක් ඇතිව ඒ මුදල් ටික වෙන් කරන්න ඕන. ඒ වගේම මේ මුදල් පාවිච්චි කරනකොට ඒකෙන් උපරිමය ලබා ගන්න පුළුවන් වෙන ආකාරයෙන් මුදල් ටික නාස්ති නොකර මුදල් ටික ලබා ගන්න පුළුවන් වෙන ආකාරයෙන් මුදල් වෙන් කරන්න ඕන. ඉතින් මේ කටයුත්ත දැන් නව රජයේ ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ අපි ක්‍රියාත්මක කරනවා. දැන් මගේ මැතිවරණ කොට්ටාසේ දුම්පේ මැතිවරණ කොට්ටාසේ දුම්පේ මැතිවරණ කොට්ටාසේ 120,000කට වඩා 103,000කට ආසන්න ප්‍රමාණයක මුදල් ප්‍රමාණයක් ලබාගෙන තියෙනවා. පාසල් 30ක් 35ක් දුම්පේ කොට්ටාසරේම තියෙන පාසල් 47යි. අපිට පාසල් 30කට වඩා වැඩි පාසල් සංඛ්‍යාවක් සංවර්ධනය කරන්න මූල්‍යම ශක්තිය කවදාකටත් වඩා ලැබිලා තියෙනවා. ඉතින් මම දකින ප්‍රධාන බාධක තමයි ඒ. හොඳයි. මම කැමති පෞද්ගලිකාංශය පැත්තෙන් විශේෂයෙන් ඔබ පෞද්ගලිකාංශයත් එක්ක බොහෝ ඉහුසුලුව වැඩ කරන නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය ආයතන පැත්තෙන්ම පමණක් නොවේ විශාල පෞද්ගලික ආයතන සංඛ්‍යාවක් තිබෙනවා මෙම අධ්‍යාපන ක්‍රියාපටිපාටියට දායක වෙලා. ඒ වගේම ඔවුන් වෙනුවෙන් චෝදනාවක් තිබෙනවා මේ අධ්‍යාපන සුදුසුකම් වල ගුණාත්මක භාවය පිළිබඳව. මේ 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 ලබා දෙන උපාධි පාඨමාලා උසස් අධ්‍යාපන පාඨමාලා නිසි ප්‍රමිතියෙන්ද තියෙන්නේ. මම කැමති පෞද්ගලිකාංශය පැත්තෙනුත් දැනගන්න මොන වගේ දේවල්ද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා තිබෙන බාධා? අපි බැලුවොත් එම විශේෂයෙන්ම පෞද්ගලික අධ්‍යාපන ආයතන පැත්තෙන් දැන් අපේ රටේ තියෙන මේ තරංකාරී ආර්ථික ක්‍රමය සහ විශේෂයෙන්ම ජොබ් එකක් ගන්න ගියාම රැකියාවක් ලබා ගන්න ගියම තරංකාරීත්වයත් එක්ක මේ මොන හරි ටයිටල් එකක් අරන් යන්න තියෙනවා නම් ඒක පොඩි
ලස්සනක් තියෙනවා. මොකද දැන් කියනට වැඩිය මම මේක ලෝකල් යුනිවර්සිටි එකකින් ගත්තේ කියලා මේක ෆොරින් යුනිවර්සිටි එකකින් ගත්තා නම් සමහරවිට මේක මේ විදේශගතයලා ගත්ත එකක් නෙවෙයි මේ රටේ මේ ඉඳගෙන ගත්ත උපාධියක්. හැබැයි අපි මේක පාවිච්චි කරනවා අපිව ඩිෆරෙන්ෂিয়েට් කරන්න. එතකොට දැන්ට වෙලා තියෙන දේ තමයි ගොඩක් තියෙන පෞද්ගලික ආයතන මේ ටයිටල් විකුණන ස්ථාන බවට පත් වෙලා තියෙනවා. එතකොට මේකේ ඇතුලේ තියෙන හරය මොකක්ද කියලා හොයනවට වැඩිය මේ මතු පිටින් බාහිරින් තියෙන ටයිටල් එක පස්සේ යන අපේ මේ තරුණ කොට්ටාසිකුත් බිහිවිලා තියෙනවා. ඉතින් දැන් මේගොල්ල මේ රැකියා සමුක පරීක්ෂණයට ගියාට පස්සේ මේගොල්ල කතා කරාට පස්සේ දැන් අපි අහලා තියෙනවා ඕනම් කෙනෙක් කටවහන් ඉන්න තාක්කල් බුද්ධිමත් කියලා. කට අරපුවම තමයි අනික් කට්ටිය දන්නේ මෙයා බුද්ධිමත්ද නැද්ද කියලා. එතන මේක තමයි අර ටයර් එකක් හදලා පාර දැම්මහම තමයි ටයර් එක පාරේ වදිනකොට තමයි මේක ඇත්ත තත්ත්වේ පේන්නේ. එතකොට දැන් මේක තමයි මොමන්ට් ඔෆ් ට්‍රුත්. මේගොල්ල ගියාට පස්සේ තේරෙනවා මේ ටයිටල් අරන් ගියාට මේගොල්ලන්ගේ ඇතුලේ කිසිම දෙයක් නැහැ කියලා. හැබැයි අපේ දේශීය අධ්‍යාපන ක්‍රමයේ මේක තත්ත්වේ හාත්පසින්ම වෙනස්. මොකද දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ දේශීය විශේෂයෙන්ම අපේ අnder graduates රට අපේ graduates රට මේක තියෙන කන්ටෙන්ට් එක හරිය දෙන්න පුළුවන් කමක් නැහැ. මේගොල්ලගේ පෞරුෂත්වයේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේගොල්ලන්ගේ හරයක් අන්තර්ගතයක් තියෙනවා. හැබැයි මේක කොහොමද ඉස්සරහට දෙන්නේ කියන එක පොඩි මේගොල්ලන්ගේ චකිතයක් තියෙනවා. හැබැයි ඒකම අනිත් පැත්ත මේ පෞද්ගල කන්සියන කට්ටිය ළඟ හරයක් නැතුණාට මේගොල්ලෝ දෙන්න දන්නවා හරියට. එතකොට අපි බලන්න ඕනේ දැන් අපි පෞද්ගල කන්සිය විදිහට බලන්නේ දැන් මේ රටේ තියෙන ඔක්කොම human capital එක ගත්තාම මේක එකතු වුණාම මේක තමයි රටේ ආර්ථික දායකත්වය දක්වන්නේ. එතකොට මේ ප්‍රයිවට් සෙක්ටර් එක මේ ඉන්න කට්ටියෙන් තමයි මේ කම්පැනිස් රන් කරන්න ඕනේ. එතකොට අපිට හරි ප්‍රයිවට් සෙක්ටර් එකට හරි ඉන්පුට් එකක් එන්නේ නැත්නම් මේ ඉන්ස්ටිටියුට්ස් වලින් ඇත්ත මේ කරන ක්‍රියාවලිය කරන්න බෑ. මම හිතන්නේ මේකට තියෙන්න ඕනේ රිගරස් ප්‍රොසෙස් එකක් මේවා ඔක්කොම මෙෂර් කරලා බලන්න මේ කන්ටෙන්ට් එක කොහොමද මේ කන්ටෙන්ට් එක කවුද ඩිලිවර් කරන්නේ මේගොල්ලන්ගේ ඇසෙස්මන්ට්ස් කොහොමද මේගොල්ලන්ගේ එන්ට්‍රි ක්වොලිෆිකේෂන්ස් මොනවාද මේගොල්ලෝ ගන්න හරි ක්‍රමයකටද නැත්නම් මේක සල්ලි වලට විකුණන එකක්ද. ඉතින් මම හිතන්නේ තාම පෞද්ගලික අංශයේ අධ්‍යාපනයේ ඒ දුරට හොයා බලන්න තාම ක්‍රියාවලියක් තාම අපේ රටේ මම දන්න තරමටම නැහැ. මම හිතන්නේ එක බාධාවක් තමයි මෙන්න මේ කිසිම ප්‍රමිතියකට නැතුව මේ රටේ දුවන පෞද්ගලික ආයතනත් මේකට එක බාධාවක් කියලා මට මගේ පෞද්ගලික මතය. මං හර්ෂණ රාජකරණ මහත්මයාගෙන් දැනගන්න කැමතියි. දැන් අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙතරම් සිදුවී යුතුයි මේවා හොඳ වැඩ එහෙම කියලා කිව්වත් අනිත් පැත්තෙන් මේ ප්‍රතිසංස්කරණයක් කරගෙන යද්දී ඉතා විශාල ප්‍රතිවිරෝධයකුත් එනවා. නෑ නෑ මේ තියෙන ක්‍රමය හොඳටම හොඳයි මේක නම් වෙනස් කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ මේවා පිටිපස්සේ බලල් හස්තයන් ක්‍රියාත්මක වෙනවා මේ වගේ ගැටලුත් එනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න යද්දී. ඒ වගේම ජනතාව අතරත් යම්කිසි දැනුමේ අඩුපාඩුවක් නැත්නම් පරතරයක් තිබෙනවාදෝ කියලා හිතෙනවා. සමහර වෙලාවට ජනතාව නගන තර්ක දිහා බැලුවට පස්සේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට යද්දී මොකද මතයක් තිබෙනවා ලංකාවේ සාක්ෂරතාවය 90%ට වඩා වැඩි ඒ නිසා අපේ අධ්‍යාපන ක්‍රමය හොඳටම හොඳයි මේ වගේ මත මතාන්තරත් තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම මම කැමති දේශපාලනය පැත්තෙන් මේ වගේ ප්‍රතිසංස්කරණයකට යද්දී පැති කිහිපයක් බලන්න වෙනවා. ප්‍රතිසංස්කරණ දිහා බලන්නත් වෙනවා මේ රටේ ජනතාව මේ ගැන මොකද කියන්නේ කියලාත් බලාපොරොත්තු හිතලා බලන්නම වෙනවා. විශේෂයෙන් ජනතාවට මේ ප්‍රතිසංස්කරණ වල අවශ්‍යතාවය ඒ කියන පණිවිඩය රැගෙන යද්දී කොහොමද මේක රැගෙන යන්නේ නැහැ. ඇත්තටම අපිට මේක අවශ්‍යයි. ලෝකෙ මීට වඩා බොහෝ ඉදිරියට ගිහිල්ලා සමහරවිට අපි අවුරුදු 20කට කලින් තිබ්බ ආර්ථික විද්‍යා න්‍යායම තමයි අවුරුදු අදත් උගන්වන්නේ. එතකොට අපේ අධ්‍යාපන ඒ හා සමානව අපි කියන්නේ අප්ඩේට් කරලා නැහැ. ඒ ක්‍රමවත්ව නවීකරණය වෙලා නැහැ. කොහොමද මේ පණිවිඩය ජනතාව අතරට අරන් යන්නේ? මම හිතන්නේ අධ්‍යාපනයට පමණක් සීමා වෙච්ච දෙයක් නෙමෙයි මේක. ඕනෑම වෙනසක් සිදු කරනකොට ඕනෑම චේන්ජ් එකක් කරනකොට අපිට මුහුණ දෙන්න වෙන ගැටලුවක්. අර තැලිපීයෙන් කිරි කනවා වගේ තමයි මේ හැම කටයුත්තක්ම සිදු කරන්න වෙන්නේ වෙනසක් සිදු කරනකොට. දැන් ඒක අපි අධ්‍යාපනයේ දිහා බලනකොට ඒක හොඳට දැක්කා. මේ අපේ රජයෙන් නිල ඇඳුම් ලබා දෙනකොට පෞගී කාලේ ලබා දුන්නේ ඒ නිල ඇඳුම් වෙනුවට වවුචර් ක්‍රමවේදයක් සිදු කරා. ඉතින් එතෙන්දී අපි දැක්කා ඒ වගේ ප්‍රතිපත්තිමය වෙනසක් කරනකොට දැන් අපිට තේරෙනවා ඒකේ ධනාත්මක පැත්ත. නමුත් ඒ කරන වෙලාවේ උද්ඝෝෂණත් කරා. ඒ තුලින් රටේ ආර්ථිකයට මේ දරුවන්ට තමන්ට හොඳ මේ චොයිස් එකක් තමන්ට කැමති දෙයක් ලබා ගන්න ඒ වගේ නොඑක් ආකාරයෙන් දැන් අපි 4-5 දෙනෙක් සැපියුම්කරුවෝ වෙනවාට මේක රටේ දැන් හන්දියක ගත්තොතින් රෙදිකඩ හැමෝටම එහින් ප්‍රතිලාභයක් ලැබුණා. ඒ නොඑක් ආකාරයෙන් ඒ ප්‍රතිලාභ ඒතර දූෂණය
මේ 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 ලොකු විශාල මුදල් ප්‍රමාණයක වෙන ඒ ඒ දූෂණය අවම වුණා. ඉතින් නොඑක ආකාරයෙන් සෑම වෙඩසක් සිදු කරනකොට මේක සිදු කරන්න වෙනවා. නමුත් මං හිතන්නේ ඒකට බය වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ ඒ වෙනස්කම් කරනකොට අපි හැබැයි අපි සාධාරණ විවේචන වලට එවුන් කන් දීලා නම්‍යශීලී වෙන්න ඕනේ. ඒක නම්‍යශීලී වෙන්නේ නැතුව කරන වෙනස සාධාරණ නැහැ. දැන් යම් වෙනසක් කරනවා නම් ඒක වෙනස කෙරෙහි හොඳ අධ්‍යයනයක් කළා. ඒ වගේම ඒ ස්ටේක් හෝල්ඩර්ස් ලගින් ඒ ගැන මේ අවශ්‍ය උපදෙස් ලබාගෙන තමයි අපි මේ වෙනස සිදු කරන්න ඕනේ. ඉතින් නමුත් මේක අධ්‍යාපනයේට පමණක් නෙමෙයි මේ හැම දෙයකටම අපිට මුහුණ දෙන්න වෙන දෙයක්. හොඳයි අපි සාකච්ඡා කරා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙබඳු විය යුතුද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන්න තිබෙන බාධාවන් මොනවද කියලා. යුත් හෙට රට ගැන හිතන අය සූදානම් නැවතත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කතා කරන්න මෙම කෙටි විරාමයෙන් පසුවයි.